මේක දේශපාලන පරිගණනයක් නෙවෙයි මේක අවුරුද්දක් තිස්සේ විමර්ශනය කරලා ලබාගත් තොරතුරු වල පස්සේ ගත්ත අත්දැකීම ගැනීමක් මේ බලන්න මේ CSN නින් මේ නාලිකාව කාගෙද කියලා අයිතිකාරයෙක් නැහැ මේකට යෙදවූ මුදල රුපියල් මිලියන 230යි යෝෂිත රාජපක්ෂ මහත්මයා කොහොමද මේ මුදල් ඉපෙව්වේ මිලියන 230 කොහොමද ඉපෙව්වේ මොකද කරපු ජොබ් එක හොරු පහුගිය ටිකේ කෑ ගහා හිටියා හොරු අල්ලන්නේ නැහැ කියලා හොරු ඇල්ලපුවම හොරු කියනවා ඒක දේශපාලන පරිගැනීමක් කියලා නැත්නම් අපි බස් එක යද්දී අපේ පොකට් එකට ගහනවා හොරෙක් ඒ හොරාව අල්ලලා පොලිසියට බාර දුන්නම හොරා කියනවා මේක දේශපාලන පරිගැනීමක් කියලා මේක දැන් මේ හොරු සීළු දෙනා හොරකමක් අහු වුණාම කියන සටන් පාඩේ බවට පත් වෙලා තියෙනවා දේශපාලන පරිගැනීම කරන්නේ නැහැ කියන එකට හොඳම උදාහරණය තමයි මේ හතර දෙනා අතර ඉන්නවා වරායහා නාවික ඇමති අපේ අර්ජුන රණතුංග මැතිතුමා එතුමාගේ සහෝදරයා එතුමාගේ සහෝදරයා තමයි නිශාන්ත රණතුංග එතකොට අපිට තිබුණා නිශාන්ත රණතුංගව අර්ජුන රණතුංග මහත්තයාගේ සහෝදරෙක් කියලා අත්අඩංගුවට නොගෙන ඉන්න රජය මේකට ඉන්ටර්ෆියර් කරනවා නම් ඇඟිලි ගහනවා නම් එහෙම දෙයක් හද වෙලා නැහැ හොරු අල්ලන්නේ නැහැ කිය කී කෑක ගහ හිටියා ඔන්න රාජපක්ෂ පවුලේ ලොකුම හොරෙක්ව අල්ලලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා අවුරුදු 25ක ගැටවරෙක්ව අතනගුඩ ගත්තා කියලා මේ ගැටවරයා අපේ රටේ අහිංසක ජනතාවගේ රුපියල් 2 කෝටි 36 ලක්ෂයක් අපොස සාමාන්‍ය පෙළ පාස් වෙන්නෙත් නැතුව හරියට නාවික හමුදා නිලධාරියෙක් හැටියට ලොකු තනතුරක් ගන්නට වියදම් කරලා තියෙනවා. ඒකට ජනතාව කැමති වෙන්නේ නැහැ. මොකද මේ ජනතාවගේ මුදල්. අනිත් එක ගමක ගොවි පුත්‍රයෙක්ට ලැබෙන්න තිබුණු අවස්ථාවක් තමයි එතුමා අරගෙන තියෙන්නේ. මේ යෝෂිත රාජපක්ෂ මහත්මයා. ඒ වගේ පහුගිය ටිකේ CSN නාලිකාවට එතුමාගේ මිලියන 230ක් ලබාගත් විදිය ගැන කොහොමවත් සඳහන් වෙලා නැහැ.